බෙලියත් පස්පුත්ගල ඝාතනය සිදු කිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප්‍රතය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රතගාලේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මෙම ඝාතන සිද්ධියෙන් පසු මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප්‍රතය සිටි වෙඩික්කරුවෙකු බවට සැකකරන පුද්ගලයෙකු ඉන් බැස යන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණා. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානෙන් පිටවගොස් ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. පසුගිය 22 දා මෙම ඝාතන සිදුවීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකුට ජීවිත අහිමි වුණා. ඝාතනයට ලක් වූ සමන් පෙරේරාගේ දේහය ඊයේ රාත්‍රියේ කුරුණෑගල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර ගම්පහ මල්පතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුලදී ඊයේ දහවල් කලපලුවාවේ ධම්මරතන හිමියන් වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෝටර රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කළේ. අදාළ පිරිස සහ ස්වාමින් වහන්සේ අතර බහින් බස් වීමක් හටගෙන තිබූ අතර ඔවුන් ස්වාමින් වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වෙඩි තබා පලා ගොස් තිබුණා. ඉන් බරපතල තුවාල ලැබූ උන් වහන්සේ ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි අපවත් වුණේ. එම වෙඩි තැබීමෙන් පසු අදාළ සැකකරුවන් පලා ගොස් තිබූ අතර පලා ගිය මෝටර රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක ගිනි තබා තිබියදී ඊයේ පස්වරුවේ සොයා ගැන්ුණා. මෙතනව හරබන්නේ. උඩ මෙතන කළු කාර් එකක් තිබ්බා. ඊට පස්සේ දෙන්නේ කාරියෙන්දල ඇවිල්ලා කාර් එකට නැග්ගා. එම් මම හිතුවා මේ අර කොබොණ්ඩ ඇවිල්ලා මොන හරි ඇවිල්ලා කියලා. මම ඉතින් මගේ පාඩුවේ ගියා. ඊපස්සේ මම ආයි නැවත 4:30 ඉතර වගේ මෙතෙන්ට එනවා හරක් දෙන්න. ලෙහගෙන යන්න එනකොට තමයි කාර් එකක් ගෙන් තියෙන්නේ. මන්ට අක් ගාලා අර ෆෝන් එක කරගෙන පොලිසියට කෝල් කරා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදා තිබෙනවා. මේ අතර පසුගිය 20 වෙනිදා රාත්‍රියේ තෙලිච්චවිලදී වෙඩි ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයටපත් වූ 22 වෙනි තරුණයාගේ දේහ පිළිබඳ අවසන් කටයුතුද ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.